අපේ මුණගැසුවේ මාලුත් පාර සමග විශේෂයෙන්ම එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය තුළ පාර්ලිමේන්තුවේ පළමු වතාවට අසුනක් හිමි කර ගැනීම බලාපොරොත්තුෙන් තරම් කරන නමුත් ප්‍රාදේශීය සහ පළාත් දේශපාලනය තුළ සුවිශේෂ ලෙස ඉස්මතු වුණු චරිත සමග අප අලුත් පාරේදී මුණගැසෙනවා. අද දවසේත් අප සූදානම් වෙන්නේ විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කරන බස්නාහිර පළාත් සභාව තුළ පළාත් සභා මන්ත්‍රීවරියක ලෙස අත්දැකීම් බලත් කෝකිලා ගුණවර්ධන මහත්මිය සමග කතා බහ කරන්නට එතුමේ මීරිගම ආසනයේ ආසන නැති වුණයි කියලා මම දේශපාලනේ කැමති වුණේ නැහැ. 2004 අයියා නැති වෙන්නේ. හැබැයි මම 2005 මාර්තුවේ දැනගන්නවා අයියා නැති වෙන්න හේතු වුණේ දේශපාලන කාරණාවක් කියලා. ඒ දැනගත්ත දවසේ තමයි මම තීන්දුව ගන්නේ මම දේශපාලනට එනවා කියලා. අභියෝගයක් එක්ක දේශපාලනේ ප්‍රවේශ වුණාට පස්සේ ඒ දේශපාලන ගමන ඊට වඩා කොච්චර අභියෝගයක් වුණාද? දේශපාලනේ කියන්නේ ටිකක් අභියෝගාත්මක දෙයක්. මම හිතනවා පුංචි කාලේ ඉඳන් මම අභියෝග බාර ගන්න කැමැති. මට දේශපාලනේ කියන දෙන්න කෙනෙක්වත් ඒක උගන්වන්න කෙනෙක්වත් හිටියේ නැහැ මම දේශපාලනට එනකොට. ඒක තනියම තමයි ඉගෙන ගත්තේ. මම දේශපාලනෙන් එන්න ඇවිල්ලා මාසයක් යනකොට මට මීරික මාසෙේ සංවිධායක ධුරය ලැබෙනවා. හැබැයි සංවිධායකම ලැබෙනකොට මම සංවිධායකමේ වටිනාකමක්වත් ඒකේ බැලැරුම්කමක්වත් දැනගෙන හිටියේ නැහැ. කුමාරි ආසනි සංවිධාන වැඩ පිළිවෙල මම පුළුවන් ඉදිරියට කරගෙන ගියා. හැමදාම පැරදුණු මීරිකම එක්සත් ජාතික පක්ෂයේ බලකොටු වුණු මීරික මට පුළුවන් වුණා. එදායින් පටන් සෑම ඇතිවරණයකදීම ජයග්‍රහණය කරන්න. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්තයක් හැටියට ගත්තට පස්සේ හැමදාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායමේ බලය තිබුණ තැනක්. ඔබ මතක් කළා වගේ මීරිකම ඊට වඩා වෙනස්. ඒකට හේතු වෙන පදනම් වුණු කාරණාත් තියෙනවා. ඒක වෙනස් කරගෙන මීරිකම ජයග්‍රහණය කරන්න මොනවද කළේ? පැහැදිලිවම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති වෙන්නේත් මගේ දේශපාලන ආගමනයත් වෙන්නේ මාස කිහිපයක වෙනසක් එක්ක. ඒතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා හැටියට රට තුරගෙන ගිය වැඩ පිළිවෙල විශේෂම යුද්ධය අවසන් කිරීම එක කාරණාවක් වුණා. ප්‍රධාන වශයෙන්ම ඊගවට එතුමා බොහොම සංවේදී නායකයෙක් හැටියට මට මතකයි. අපේ පාරවල් මට මම දේශපාලන මුල එන කාලේ තාරදප්ප පාරවල් කියලා දෙන පාරවල් පහක් හයක් විතරයි. මාර්ග පද්ධතියම තිබුණ බොරළු වලින් පිරිච්ච මාර්ග පද්ධතිය. එතනින් විශාල සංවර්ධනයට සෑම ගමකටම එතුමා මුදල් දෙන්න පටන් ගත්තා. ඒ වගේම අපේ තියෙන ලොකුම දෙවැන්තම ප්‍රශ්නයක් තමයි වතුර. ඉතින් ප්‍රජාජන ව්‍යාපති කාලයට දැන් නම් අපිට ප්‍රධාන ව්‍යාපතියක අවශ්‍යතාවය තියෙනවා. ප්‍රජාජන ව්‍යාපති අපි සෑම ග්‍රාම සේවකවසමකට වගේ ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ක්‍රියාගෙන ගිය වැඩපිළිවෙලත් එකපද්ද වීම සහ නිතර ජනතාවත් එක්ක ගැටෙන්න මට පුළුවන් වීම තමයි මම හිතන්නේ ඒ ආසනයේ තැන්ට ගෙනියන්න පුළුවන්කම ලැබුණේ මට. ඉන් අනතුරුව ඔබතුමීට හැකියාව ලැබෙනවා පළාත් සභාවට ප්‍රවේශ වෙන්න. අපි ඒ අත්දැකීම ගැනත් කතා කරමු. පළාත් සභාවට ගිය කාල සීමාව තුළ බස්නාහිර පළාත් සභාවේ මුල් වකවානුවේ ප්‍රධාන අමාත්‍යවරයා හිටිය ප්‍රසන්න අනතුරු මහමෙතුමා ඒ කාලය මම විශ්වාස කරන අපේ ස්වර්ණමය යුගය කියලා. ඒ කාල සීමාව තුළ පළාත් මන්ත්‍රීවරියක් හැටියට දරුවන්ගේ අධ්‍යාපනය ගැන විශේෂයෙන් මට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්කම ලැබුණා. පළාත් පාසල් ප්‍රමාණය වැඩි. මගේ ආසනයේ පාසල් 56කින් 52කින් 51ක්ම පළාත් සභාවට අයිති. අර ඒ වගේම ආසනයේ අධ්‍යාපනයේ පාසල් හදනවා වගේම අධ්‍යාපනයේ දරුවන්ගේ ප්‍රතිඵල සංවර්ධනයටත් අපිට ලොකු දායකත්වයක් දෙන්න පුළුවන් වුණා. ඒ වගේම දාම් පාසල් අධ්‍යාපනයේ අපි මූලිකවම අරමුණු කරගත්ත දෙයක්. මොකද රටේ දරුවෝ ඕන තරම් ඉන්නවා. මේ දරුවන්ගේ දැනුමෙන් සහ අධ්‍යාපනයෙන් සහ උපාධියෙන් ඉහළ වුණාට තමන්ගේ අති පැවතුම් වලින් එද්දී දරුවෝ මොන තැනද හිටියේ කියන ප්‍රශ්න අපිට තිබුණා. ඒ නිසා පළාත් සභාවක් හැටියට පටන් ගත්තා. සෑම දරුවෙක්ම පාසල් යන දරුවෙක්ම දහම් පාසල් යන වැඩපිළිවෙලක ඒක සාර්ථක වුණා. දහම් පාසල් සංවර්ධනය සඳහා විශාල වැඩ කොටසක් කරා. ඒ වගේම මගේ විශේෂම වැඩ සිබිලක් යනවා දරුවන් වෙනේ මත්ද්‍රව්‍ය නිවාරණය. මොකද කාන්තාවක් වීම තුළම බොහොම ඒකට සංවේදී භාවයක් දෙන මට මතකයි එක්තරා මොහොතකදී මම ගමක රැස්වීමක් ගියාපුවාම එක අම්මා කෙනෙක් ඇවිල්ලා මට කිව්වා අඳා අඳා මට කිව්වේ මගේ දරුවෝ දෙන්නයි මායි නිදාගත්තේ එළියේ කියලා කිව්වා. ඊරේ මහත්තයා පීලා ඇවිල්ලා අපිට එළිය තමයි නිදා ගන්න උනේ කියලා. ඉතින් ඒ අත්දැකීම මට බොහොම සංවේදී වුණා. ඒකත් එක්ක මම පටන් ගත්තා මට පුළුවන් ද කියලා මේ මත් පැන්වල පුරුදු වෙලා ඉන්නයි පුරුත්ථාපනය කරලා හදන්න. මේක
ඉතාමත් අමාරු කාර්යයක්. මම දලුවන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒක තුලින් අද මට ලොකු සතුටක් දෙන්න අපි මුලම පටන් ගත්ත දරුවා අද විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියලා වෛද්‍යවරු නීතිඥවරු දන්ට ගිය දරුවෝ ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් සමහර පවුල් පසුබිම් දැක්කහම අපිට සමහරකට දැනනවා සමහරට අපි මේ වැඩපිළිවෙළ නොකරුවා නම් ඒ දරුවා ඊට වඩා වෙනස් පැත්තකට යන්න පුළුවන්කම තිබුණා. ඉතින් ඇත්තටම අද ජනාධිපතිතුමාත් ඒකට අත තියලා තියෙනවා. ගාන්තාවක් හැටියට මගේ දේශපාලන මම ලොකුම සතුටක් ගන්නවා ජනාධිපතිතුමා ගිලින වැඩපිළිවෙළ දිහා දකිනකොට. විශේෂයෙන්ම දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ පිළිමත කතා බහ කරද්දී ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් වාසය කරන දිස්ත්‍රික්කයේ වගේම දරුවන් ප්‍රමාණයක් සිටිනා වූ දිස්ත්‍රික්කයේ. දැන් මේ දිස්ත්‍රික්කයේ හැමදාමත් නැගුණු මැසිවිල්ලක් බවට පත් වුණා. නාගරික සීමාවෙන් ටිකක් ගම්වලට යනකොට ඒ තියෙන පහසු කම්වල මදිකමක් තියෙනවායි කියලා. විශේෂයෙන් ඔබතුමිය පළාත් සභාවේ ඉන්නකොට එහෙම කටයුත්තක් නිරීක්ෂණය වෙලා තියෙනවා. පැහැදිලිවම අපිට මුලම තිබුණ ප්‍රශ්නේ මම කිව්වා වගේ මාර්ග පද්ධතිය ඉඳන් පාසල ගත්තාමත් අපිට තිබුණේ අඩු පහසුකම් මේ දිගම බස්සාහිර පළාතේ උනාට ඉතාමත් දුෂ්කර පළාතක්. ඉතින් අද වෙන මම සතුටෙන් කියනවා මම පළාත් සභාවේ ඉන්න කාසි මාතෙන් පළාත්වල සියලුම මාර්ග බැසිල් රාජපක්ෂ දිස්ත්‍රික් නායකතුමා ඉන්න කාලේ සෑම පාරක්ම අපිට කාපට් කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම පාසල් දිහා බැලුවාමත් අර සමර ගාපු බිල්ඩින් වෙනකොට තීන්ත ගාපු ලස්සන ගොඩනැගිලි ටිකක් දෙන්න පුළුවන් වගේ උනා වගේම ගුරුවරුන් හිගවීම අපි 100%ක්ම බස්සාහිර පළාත් සභාව නැතිව දැන් නම් අපෝ තියෙනවා. හිතන්නේ නැවත අත තියන්න වෙනවා යහපාලන කාල සීමාව තුළ නැවතේ අත්දැකීම පාසල් වල දෙමව්පියන්ට සහ දරුවන්ට මුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ගුරු හිගයක් නැතුව අපි මේ විදිහට වැඩපිළිවෙළක් ගෙනිච්ච විශේෂම දැන් තියෙන ලොකුම ප්‍රශ්න ගම්පහ දිස්ත්‍රික්කයේ ජලය පිළිබඳ ප්‍රශ්නේ. පායන කාලයක් ආවොත් අපිට සිද්ධ වෙලා තියෙනවා බවුසර් පාවිච්චි කරගෙන නල ජලය වේකන ඒකට වැඩපිල්ලක් හැටියට පැසි රාජපක්ෂ මැතිතුමා ඉන්න කාලේ කරස්නාගා ජල ව්‍යාපෘතිය ආරම්භ කරා. එකෙන් ආසන ගණනාවක් ආවරණය වුණත් මේ දිගම අපිට එකෙන් වතුර ලැබෙන්නේ නැහැ. ඉතින් ජනාධිපතිතුමා ජනාධිපතිතුමක මම ඒ සඳහා මුදල් ඉල්ලලා අපි ක්‍රියාත්මක වුණා. මම විශ්වාස කරනවා අපිට පුළුවන්කම ලැබෙයි අවුරුදු දෙකක් හෝ තුනක් යනකොට මේ දිගමටත් නල ජලය වෙන. මේක තමයි දැන්ට දිස්ත්‍රික්කයේ තියෙන ලොකුම ගැටලුවක් හැටියට අපි දකින්නේ. ඒකේ මූලික කටයුතුවත් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. කරස්නාගර ජල ව්‍යාපෘතියේ නලේ ලිම් කිර සිද්ධ කරලා පහුගිය කාල සීමාව තුලේ. හැබැයි මේ වෙනකොට කොහොත් මම එදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රශ්න කරා ඒ ව්‍යාපෘතිය වැඩ පටන් අරගෙන තියෙනවා. හැබැයි අද වෙනකොට මම හිතන්නේ සොයිල් ටෙස්ට් එකවත් ඉවර නැහැ. එහෙම නැතුව තමයි වැඩ පටන් ගන්න තියෙන්නේ. හැබැයි දැන් තියෙන දැන් ආණ්ඩුවෙන් ඒක ක්‍රියාත්මක කරලා පටන් ගන්න තියෙනවා. අපි විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලනයට ආවට පස්සේ අපි දන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ තුල අපි කලින් මතක් කළා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛව තිබෙන සංධානයකට වැඩි ශක්තියක් තියෙනවා. ඒ නිසාම ගම්පහ දිස්ත්‍රික්කයේ තුල දැඩි තරගයක් තියෙනවා. කාන්තාවක් හැටියට කොහොමද ඒ තරගයට මුහුණ දෙන්නේ? පහුගිය අවුරුදු 5 තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට බැලලා ලංකාවේ එකම කාන්තාව තමන්ගේ ආසන සංවිධායකම නැති වුණු සංවිධායකම් පළවෙනි 3 දෙනා නැති කරනකොට මමත් ප්‍රසන්නන්ත මහත්තයා දිනුම් අමෘගෙවිත් තමයි අපි වහින්ද මහත්තයත් එක්ක හිටගත්ත ඊ කියන වරදට ඒගොල්ලෝ දැකපු අපි සංවිධායකම් නැති වුණේ. අපි ආපස්සට ගියේ නැහැ. මුළු රට පුරාවටම ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ වැඩ කටයුතු ටික පරිත්‍රාමතුමියත් එක්ක කරා. ඒ වගේම දිස්ත්‍රික්කයේ ප්‍රසන්නන්ත මහත්මයාව දිස්ත්‍රික්කයේ කාන්තා නායකත්වයට දීලා විශාල වැඩ කොටසක් අපි සංවිධාන ව්‍යුහයෙන් අපි කරා. කාන්තාවන් එකතු කිරීම සහ පොදුජන පෙරමුණ ශක්තිමත් කිරීම ඒ සියල්ල තුළ මම විශ්වාස කරනවා මේ මැතිවරණයේ ජයග්‍රහණයේ අභියෝගයක් නෙවෙයි. විශේෂයෙන්ම කාන්තාවන්ට ලොකු උමනාවක් වෙනවා. කාන්තාව වෙනුවෙන් එදා දේශපාලන අධිකාරිය තුර හිටපු එකම කාන්තාව දිස්ත්‍රික්කයේ වෙන නිසාවටම මේ මැතිවරණයේදී කෝකිලාව දිනවන්න ඕනේ කියලා කනවා යැයි හිතේ තියෙනවා. විශේෂයෙන් ඔබ ඔය මතු කරපු කාරණාවෙන් අපි තව ටිකක් ඉස්සරහට යමු. ජයග්‍රහණයත් එක්ක ඉස්සරහට යන එක ලේසි. නමුත් පරාජයට පස්සේ පරාජිතයත් එක්ක හිටගන්න එක තමයි දෙඩිම අමාරු. ඒ අවස්ථාවේදී මොන වගේ දුෂ්කරතාවලටද මුහුණ දුන්නේ? අපිට දෙන්න පුළුවන් උපරිම සීමාවන් අපිට දෙන්න පුළුවන් උපරිම වද ටික දෙන්න උත්සාහ කරා අපේ පක්ෂය තුලේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේ ඉන්න කාලේ අපි එළියට බහිනකොට මට මතකයි එක්තරා වෙලාවකදී මගේ නිවස පවා සෝදිසි කරන්න ආවා. වැරදි දේවල් තියෙනවද මොන හරි දේවල් තියෙනවද කියලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ් මස්ටමෙන් අපි ගැන හොයලා බැලුවා. අපි අතරින් පුංචියෝ සුළු වැරද්දක් වෙලා තියෙනවා. හැබැයි අපි දේශපාලනය තුළ කවදාකවත් එහෙම වැරදි කරලා දේශපාලනය කරේ නැහැ. අභියෝගාවේ නැත්තේ නැහැ. සංවිධායකකමක් කියන සාමාන්‍ය කෙනෙකුට ලොකු තනතුරක්. ඒ තනතුර අයින් කරනකොටවත් මගේ හිතට දැනුන්නේ නැහැ.
මට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට ඒ වෙලාවේ දුරකථනයෙන් කතා කරලා එතුමා කිව්වා කොකිලා ප්‍රශ්නයක් කරගන්න එපා පියන් කියලා මම කිව්වා නෑ සර් මට මීට වඩා වැඩි දෙයක් නැති වුණත් මම සර්ත් එක්ක හිටගෙන මේ රට හදන ගමන යනවා කියලා. ඉතින් මට ඇත්තට මේ ගැන ලොකු සතුටක් තියෙනවා. දැන් විශේෂයෙන්ම ආසන සංවිධායක ධුරය ඉවත් කරන්න ඊට පස්සේ පක්ෂය අතරදී ලොකු පීඩනයක් කළ කරන්න කටයුතු කරපු පිරිස දැන් එකලා විශ්ව කෙතු තන කරනවා. ඔව් පැහැදිලිවම එකතු වෙලා තන කරනවා. ඒ කියන්නේ ඒ ගැන මට ජනතාවට කියන්න තියෙන පරිණාම පරිස්සම් ගන්න කියලා ගෙම්බන්ගේ. මොකද අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි බොහොම අමාරුවෙන් තමයි පොට්ටුව හැදේ පොට්ටු හදන්න අපිට අපි පොට්ටුව හදනකොට සිරිසේන ජනාධිපතිතුමා අපිව පාරක් පාරක් ගන්න යවිදිනවා කිව්වා වගේම අපි ඇවිත් දෙව්වා. අපි ජනතාව එකතු කරන්න බොහොම ලොකු මහන්සියක් ගත්තා. හැබැයි ජනතාව අපිත් එක්ක හිටගෙන හිටියා. අද මේ කණ්ඩායම අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් උකුස්සගේ කතාව ජනාධිපතිතුමා කියනවා සිරිසේන ජනාධිපතිතුමා. ඉතින් උකුස්ස ඇවිල්ලා ගෙම්බු ටික දැහැගෙන යන්න බැරි නෑ. එඳා ජනතාවට කියන අවදියෙන් ඉන්න මේ පාරත් ගෙම්බු ගියොත් එහෙම මොකද ගෙම්බු සජිත් සජිත් කියලා ජනාධිපති වර්ණීත් කෑ ගැහුවා. ආයි කෑ ගන්න බැරි නෑ. අමංකෝ මං අහන්නේ පොඩි හිතේ සැකයක් තියෙනවා. ඒකට තරම් කරාට මේගොල්ලෝ ඉන්නේ අපිත් එක්ක නෙමෙයි කියලා. පැහැදිලිව. පැහැදිලිව තියෙනවා. අපි විශේෂයෙන්ම අවසන් විනාඩි කීපය තුළ ඉන්න හින්දා අලිතතාවක් මතක් කරමු. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය පාවිච්චි කළා. කෝකිලා ගුණවර්ධන වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ යුත්තේයි. කොකිලා ගුණවර්ධන මම හැම වෙලාවෙම දේශපාලනය කියන කාරණාවක් තමයි ඡන්දයක් කියලා කියන බොහොම වටින දෙයක්. මේක දේශපාලඥයෝ ආමන්ත්‍රණය කරන්නේත් නැහැ. මනාප තුනයි තියෙන 225ටම බෝම්බ ගන්න හිතපු රටක් අපි. හැබැයි 225ම ඇරිය අපි. එතෙන්ට වැටෙන්නේ හේතුව තමයි ලබා දෙන චූටි බඩුවට එහෙම නැත්නම් පොඩි දෙයට තමන්ගේ වටිනා ඡන්දේ පාවිච්චි කරනවා. මම මේ වෙලාවේ ජනතාවට කියන්නේ මට උනත් ඡන්දයක් දෙන්න එයාගේ දේශපාලන පසුබිම හොයලා බලන්න. මොනවද පක්ෂය වෙනුවෙන් කරලා තියෙන්නේ? මොනවද ජනතාව වෙනුවෙන් කරලා තියෙන්නේ කියලා. ඉතින් අපි හැම වෙලාවකදීම අසාධාරණ වෙනුවෙන් වැඩ කරපු කණ්ඩායමක්. ඒ වගේම පළාත් සභාව තුල පවා යහපාලන ආණ්ඩුව කාලේ වැරදි තීන්දුව ගන්නකොට නොබියව ඒ තීන්දුවට විරුද්ධ කතා කරලා ඒ සමහර තීන්දුව විරුද්ධ කර විරුද්ධ වෙනස් කරන්න පවා මට පුළුවන්කම ලැබෙනවා. මම ඒක නාඩම්බර වෙනවා. ඉතින් මම හිතනවා කොකිලා ගුණවර්ධන කියලා කියන ජනතාවත් එක්ක හිට ගන්න නායකවක්. ඒක ජනතාව අවබෝධයෙන් ඉන්නවා. ඒ වගේම විශේෂයෙන්ම දරුවන් සහ කාන්තාවන් ගැන මගේ දැනට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මම විශ්වාස කරනවා. මේ මැතිවරණ ජයග්‍රහණ මිටමත් වැඩගත් වෙයි කියලා. ඔබට පිට කිටියෙන් පුළුවන් ඒ දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල ගැන කිටියෙන් කිය. මේ වෙනකොටත් මම ආරම්භ කරලා තියෙනවා විශේෂයෙන්ම අපේ දරුවන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි රැකියාවට යන්න ගියත් උපාධි අරගත දරුවෝ 40,000 අද වෙනකම් රැකියාව විරහිත උපාධිධාරී. මෙතනට වැටෙන ප්‍රධාන හේතුව කම්පියුටර් තාක්ෂණික දැනුම සහ එයාට ඉංග්‍රීසි අධ්‍යාපනය නැති එක. මම මේ වෙනකොටත් එංගලන්තයේ විශ්වවිද්‍යාලයක් සම්බන්ධ කරන මහාචාර්යවරු කීප දෙනෙක් එකතු කරගෙන නොමිලේ ඉංග්‍රීසි සහ IT උගන්වන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මම හිතනවා දරුවන්ට මේ දේවල් මම දැනට ක්‍රියාත්මක කරන මීරිගම ආසනේ විතරයි. මෙතෙන් එහාට ගිහිල්ලා ගම්පහ දිස්ත්‍රික්කය තුරම එක ක්‍රියාත්මක කරන ලොකු සනස්මක් දෙනවා. ගම්පහට විශ්වවිද්‍යාලයක් ගේන්න මට එම් ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක කරන විශ්වවිද්‍යාලයක් ගේමේ IT සම්බන්ධ විශ්වවිද්‍යාලයක් ගේමේ ලොකු අවශ්‍යතාවයක් මට තියෙනවා. ඒ වගේම කාන්තාවන් ගත්තම ශ්‍රී ලංකා පොදු ජන කාන්තා පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරනකොට සෞභාග්‍ය දැක්මට විශාල දායකත්වයක් අපිට දෙන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒකෙදී කොට අපේ රාජපක්ෂ මැතිවරණ අපි ඉදිරිපත් කරපු කාරණාව තමයි රැකියා විරහිත කාන්තාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. තව මේ අය ගෙදරින්නම් කීයක් හරි ආදායමක් හදාගන්න ක්‍රමවේදයක් හොයමින් ඉන්නේ. ඒකදී අපි අඳුනාගත්ත ප්‍රධානම කාරණා තමයි එයාට අවශ්‍ය දැනුම නැතිකම. එකක් එයාට අවශ්‍ය අරමුදල් නැතිකම, අනිත් එක ඒගොල්ලන්ට අවශ්‍ය පුහුණු නැතිකම, අනිත් එක තමයි එයාට අවශ්‍ය වෙළඳපොළ නැතිකම. මේ වෙනකොටත් අපි සාකච්ඡා කරගෙන යනවා මේ අයට අවශ්‍ය දැනුම, පුහුණුව සහ ලබා දීම අපිට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අපිට ඒක මේ වෙනකොටත් ආයතන සම්බන්ධ කරන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි අරමුදල්. ඒකට අපි සාමාන්‍ය පොලියට වඩා අඩු පොලියකට කාන්තාවට ණය දෙන වැඩසටහනක් අපි ඉල්ලා හිටියා. දැන් බැංකු හරහා 108 පොලියට සුවන් රැකියා කරන කාන්තාවට 110 දක්වා අපිට පුජ්‍ය ලැප දෙකක් මත දෙන්න පුළුවන්කම අපි හදාගෙන තියෙනවා. ඒ වගේ මේ සියල්ල කල්පනා කරලා එනකොට ඊගාට තියෙන ලොකුම ප්‍රශ්න වෙළඳගම. තමන් කරන හදන භාණ්ඩ ප්‍රමිතියකින් හදලා වෙළඳපළ ඉදිරිපත් කරන්න වැඩපිළිවෙළක් සකස් කරනවා. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මට්ටමට කාන්තාව වෙළඳපළවල් ඇති කිරීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. පැහැදිලි විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව අප නරඹමින් සිටින කෝකිලා ගුණවර්ධන කියන චරිතය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒ ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන පිළිවෙලවත් ඉදාවත් හොඳ අවබෝධයක් ඔබට ලබා ගන්නට අවස්ථාව ලැබුණා. අපි සුබ ප්‍රාර්ථනා කරනවා පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ට වෙන්න ඔබතුමීටත් අවස්ථාව ලැබේවා කියලා. අද දවසේදී අපි අලුත් පාරේදී
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන මීරිගම ආසන සංවිධායකවරිය කෝකිලා ගුණවර්ධන මහත්මිය සමග කතා බහ කළේ අපි එතුමිනු සුබ ප්‍රාර්ථනා කරන අතරතුර අදත් අලුත් පාරින් සමගන්නේ හෙටත් සවස හමු වෙන පොරොන්දු අත එක්ක අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.